තිර රචනයට අනුව පටුනේ තිබිච්ච දේවල් නෙවෙයි ඇතුලේ තියෙන්නේ. ඇතුලේ වෙන දේවල් තියෙන්නේ. මේ පටුන කියවන කාලේ අවසාන පිටුව කියවලම මාව නම් මම ඒ 6 වෙනි පටු මාගේ නෙවෙන්නේ. තාරක මම ගොඩක් ආදරේ. මම හිරාන් කියන පුද්ගලයා ගැන කතා කළොත් මම ඇත්තටම දුක් වෙනවා. මගේ ශ්‍රමය, මගේ වටිනා කාලය මම කැප කරා ගොඩක්. ඒ මම 6 ලේන් එකෙන් නෙවෙයි, ඒ කාලේ සෙන්ටිග්‍රේඩ්ස් තිබුණා. ඉරාජිටියා BNS තිබුණා. එතකොට චින්ති හිටියා. මං චින්ති හරි සෙන්ටිග්‍රේඩ්ස් එක හරියාවනම් මම මුදල් උපයලා. මුදලින් නෙවෙයි මට වචනෙන්. මම මේ දවස්වල දැකලා තියෙන මහා පුහු නිකන් 2.50 වැඩ කරනවා ඉරාජ්. ඒ 2.50 වැඩ කොම නවත්තලා 3.50ට පාන් දෙනවා කියලා අපි 10ට විතර කාපු පාලේ හිටපු ඉරාන් විදියට හිටියනම් අද 94 මං හිතන්නේ කියන්නේ 98 යමුනේ. ඇත්තම කියනවනම් 95 6 අගභාගය. එයා ස්කූල් බස් එකේ රොයල්. එයා මම ප්‍රින්සිපල් එකේ ගියා. මම ගොඩක් යාළු රොයල් එකේ ඉන්නේ. එයා බස් එකට තට්ටු කරනකොට මම බයිලා ගිහුවේ. මම සලාදේ 2-3 වල් බල 7 වෙනකන් ගියා. දැන් නම් මට තිත්තයි. ඔකද 77ක් ලකුණු දෙන්න බෑ ආට. ඉරාන්ගේ තුතිස බඩියේ මස්ත මස්ත තමයි අපිට මේ උලේ. ඉතින් මේ ප්‍රශ්නේට ඒ වඩ මේ ඇත්තටම මෙහෙමයි. මම හරි ආදරේ හදවතින් මාදරේ. නමුත් මේ මං කියන්නේ මියුසිකලි අපි මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගත්තු මියුසිකලි 100. ඒ කාලේ රැප් සහ හිප්හොප්. දැන් කාලේ රැප් සහ හිප්හොප්යි හිප්හොප්ද පොප්ද නැත්නම් වෙන මොකක්ද? ලොලිපොප්ස්ද? එහෙම මොන හේ ප්‍රශ්න. ගැලපිල්ලක් නැති දාට ඇලපිල්ලක්දම එතන පටලැවිල්ලක් තියනවා. මට සල්ලි තියනවා කියලා මම මේ ලෝකෙින් මේ ලංකාවෙන හොඳම ආටිස්ලා ටික අරගෙන මම සින්දුවා කියලා මම දවසින් හිටලා මම දවස් හතෙන් YouTube ගිහිල්ලා YouTube එකේ හිටලා මම දවස් 14 නැතිනට වඩා හොඳයි අත්තිවාරමක් දාගෙන මම හිට වෙන එක. එතකොට මට මිලක් සහ හැමදේම ගොඩ නැගල ඉවරයි. ඒ අපි අඳිද්දි අපි රැප් කරද්දි මෙහෙ කවුරුත් රැප් කරේ නැහැ. ඒගොල්ලෝ අපිට ක්ලැප් කරා තමයි දැන් ඒක අපේ සින්දු ලැප් පිරෙන්න එන්නේ. දැන් රැප් ලංකාවේ රැප් පටන් ගත්තේ අපි. මේ මිනිස්සු කොහොමත් දෙල් නැත්තම් කොස් කනවා. තේරෙනවද? ඒකයි වෙලා තියෙන්නේ. හරියට දෙල් එක අපි හදලා දුන්නේ නැත්නම් ඒගොල්ලෝ කොහොමත් කොස් කන්න පුරුදු වෙනවා. මේ ඒෂියන් කන්ට්‍රිස් වල මිනිස්සුන්ට ඕනම දෙයක් පුරුදු කරන්න ඕන මං හැමතැනම ගියා දින 100යි. ඉරාජ් ඇත්තට මං කඩේ යනවා කෑමකට. ඉරාජුත් මර බඩගිනි වෙලාවට කෑම බීම දෙනවා. අපි මියුසික් යාළුවෝ නෙවෙයි. අපි ඇවිල්ලා 2003 අගභාගෙදි හම්බෙච්ච යාළුවෝ. මං ඉඳන් ෆීල්ඩ් එකේ හැටියටයි කඩේ යන්නේ කෙනෙක්. ඉරාජ් කරන ඒවා කියන්නේ ඉරාජ් කරන ඒවා මං ඒක ඇප්‍රීෂিয়েට් කරනවා නේද? මගේ මගේ මතේනේ මං ඒ කරන හැම වැඩක්ම ඇප්‍රීෂিয়েට් කරනවා. මොකද මේ ඇයි සයන්න පයන්න කරේ? සයන්න පයන්න සරිගම පද නිස්සේ කියන සයන්න අපි මේ එතන මයන්න කරේ නැහැනේ. සරිගම පද නිස්ස දිව නැති වුණා දත් වැඩ කරයි. රුන්තක රදනක චාරක පුරස් චාරක මම චම ජානක වාට නම අමතක වෙන්නේ නැති මමත් පෙරේරා. හරිද මේ වගේ රැප් නම් පුරේයා. ඒ ලොකු පුතා කියලා දිනවා මම බලන් හිටිය ප්‍රෝග්‍රෑම් එක. ප්‍රථම වතාවට මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ හිප් හොප් සංගීතය කියන්නේ ලංකාවට ගැලපෙනවද නෑ. නූගත් දූපත් මානසිකින් යුතු කළු ජාතිකයන්ගේ නයිට් ක්ලබ් මියුසික් කියලා. එතුමත් මෙතන ඉඳලා මමත් මෙතන ඉඳලා ඒ අසන්නෙකුත් මෙතන තියලා එහෙම අහනකොට තමයි ඒක දැනෙන්නේ. මේ පුත්තු අපි ගත්ත මිල්ටන් මල්වාරච්චිගේ පුතා ඉන්නේ, රනිල් මල්වාරච්චි එයාගේ පුතා ඉන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා ගීත සංස්කෘතියේ මේ පෙරළියක් කළා. ලංකාවේ හොඳ තැනක ඉන්නවනේ. එතකොට අපේ අමල් පෙරේරා එන්න ගායකයෝ. ඒ හොඳ මේ තාත්තලාගේ ඒ කියන්නේ ලෙජන්ඩ්ස් ලාගේ පුත්තුගේ ලෙජෙන්ඩරි එක රැකගෙන තියෙනවා. තමන්ගේ දරුවා නොමගට යයි කියලා බයයි මේ මිනිස්සු. මියුසික් වීඩියෝ එකක් දැකලා එක එක්කෙන එක එක මත මවනවා මේවා බලන්න එපා මේවා 18 plus අනම්මනම් කියලා. නමුත් තමන් හරියට ජොබ් එකක් කරලා තමන් ව්‍යාපාරයෙන් තමන් සමහරවට කාලේ හැම වෙලෙම වෙන් කරන්න බෑ ළමයි වෙනුවෙන්. තමත් යන්න ඕනේ මේ ගමන. මම බොරුවක් නෙමෙයි කියන්නේ. ඔය දේ දන්නේ නැති කවුරු හරි ඔය වටපිටාවේ ඉන්න කට කවදා හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා. එතකොට ඔක ප්‍රතික්ෂේප කරන අපි එදා හෙව්ව තමයි. නමුත් දැන් අද අපිටත් ළමයි ඉන්නේ. මම අදටත් සන්තෝෂ වෙනවා ලංකාවේ ස්මෝකියෝ K-Mac 44 එතකොට ඩ්‍රිල් ටීම් එකේ බෝන් ලෝඩ් එතකොට කයිස මේගොල්ලෝ ඔක්කොම මට වැඩි ජනප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි people's most wanted මම ෆ්‍රන්ට් එකේ මිෂන් එකේ ඉඳලා නිවාඩු යනවා දවස් 8 ෆ්ලයිට් නැති හින්දා අද මං යනවා A9 පාරේ බස් එකේ බෙක් මාස්ටර්ගේ සින්දු කියන මඩොල් ටික අහන්නේ ෆුඩ් බෝඩ් එකේ සූසයිඩ් ඇටැක් එකක් ආව බස් එක ස්ලෝ කෙරුවම රෝඩ් බ්ලොක් එකේ මට වෙඩි වැදුනා වට පිට බැලුවා මොනවත් පේන්නේ නැහැ කළුවර ලෝකෙ මිදෙන්න බැලුවා ඇස් දෙක අරින්න බෑ මාස 3ක් මම ආමි හොස්පිටල් ජීවිත සටනේ යුද වැදුනා ඇස් දෙක නැතුවට රූප මවාගෙන ටීවී එකේ නිවුස් මම බැලුවා සිංහල මුස්ලිම් ද්‍රවිඩ බර්ග අපි හැමෝම දැන් නෑ ගම් යනවා සුදු පරවියෝ දැන් ඉගිලෙනවා සිංහ දජේ අද ලෙල දෙනවා අලිමංකඩ මුළුතු පුතුකුඩු ඉරුපු කුචි කුලිනෝ චීබ්ලි මෙල වෙනවා උතුරු නැගෙනහිර යුද්ධ ඉවර යාපනයේ පුස්තකාලය ලිහිලි වෙනවා හැබැයි 2020 නම් ඉදි වෙනවා